ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල රටේ ආර්ථික සහ දේශපාලන අර්බුදවලට විසඳුම් සොයන්න පාර්ලිමේන්තු විවාදය ඇරඹෙයි විවාදයේ උණුසුම් වී අවස්ථා දෙකකදී පාර්ලිමේන්තුව කල් තමයි මහජනතාවගේ ධනය සොරාකා රටින් පණින අය ගැනත් මහජනතාවගේ සාමකාමී විරෝධතා ප්‍රචණ්ඩත්වයට රැගෙන යන කුලී හේවායන් පිළිබඳවත් පාර්ලිමේන්තුවේදී විපක්ෂය ප්‍රශ්න කරයි. නීතිපති දෙපාර්තමේන්තුවත් දේශපාලනීකරණය වෙලා ඉදිරියටත් මේ විදිහට ගියොත් දෝෂ අභියෝගයක් ගෙනල්ලා නීතිපති ගෙදර යවනවා. විජේදාස රාජපක්ෂ කියයි. හදිසි නීති ඉවත් කරමින් ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්. අදත් රට පුරා ජනතාව මහපාරේ. පෞල් පාලනය ගැන එදා ශ්‍රීමත් හෙන්රි මැක්ලම් කී කතාව ලක්ෂ 340 වාහන බලපත්‍ර ලක්ෂ 250ට විකුණන රට දුප්පත්කම නඩත්තු කළ අපේ පාලකීන් ජිනීවා මානහිමිකම් කොමිසමෙන් රජයට රතු එළියක් රට පුරා රෝහල්වල වෛද්‍යවරුන් රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණේ ඖෂධ උපකරණ නැහැ ජන අර්ගලයට සහාය වෙන්න රාජ්‍ය අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වර්ජනය අටවනදා විශේෂ ආරක්ෂාව යටතේ නැවගත කන්ටේනරේ රත්රන් හෝ ඩොලර් නැහැ එහි අඩංගු විකිරණශීලී ද්‍රව්‍ය පමණමයි බලධාරීන් කියයි රෝහිතත් පාර්ලිමේන්තුවේදී කන්ටේනරය ගැන කතා කරයි ප්‍රථමයෙන් දේශීය පුවත් රට තුල උද්ගත වෙති ආර්ථික සහ දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් දින දෙකක විශේෂ විවාදයක් පැවැත්වීමට ඊයේ පක්ෂනායක රැස්වීමේදී එකඟතාවය පළ වුණා. ඒ වෙනුවෙන් අද පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස් වුණා. පාර්ලිමේන්තුව ආරම්භයේදී කථානායකවරයා සියලු මැති ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටියේ මේ සතිය තුල මීට විසඳුම් ලබා ගැනීම වෙනුවෙන් පක්ෂපාට පසෙකලා එක්විය යුතු බවයි. එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ උණුසුම් වාද විවාද හමුවේ පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වී පැයක් ගත වීමටත් පෙර පාර්ලිමේන්තුව විනාඩි 10ක් කල් තැබීමටත් කථානායකවරයාට සිදු වුණා. ඉනන්තරව ආරම්භ වූ පාර්ලිමේන්තුවත් විනාඩි කිහිපයකින් අනතුරුව ජලිත් උණුසුම් වුණා. පසුව ජලිත් පාර්ලිමේන්තුව කල් තැබුණා. අද පවතින ඉන්ධන ගෑස් විදුලි හිඟයට වඩා දරුණු ආහාර හිඟයක්ද ඉදිරියට ඇතිවිය හැකි බව අනුමාන කරයි. මේ සතිය අවසන් වීමට පෙර සියලු බාධවේද දේශපාලන අරමුණු පසෙකලා මෙම අර්බුදයෙන් ගොඩ ඒමට එක පොදු වැඩපිළිවෙලක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟව සහ ප්‍රජාතන්ත්‍රවාදයට එකඟව සකස් කර සියලු දෙනාම අවංක කැපවීමෙන් එය ක්‍රියාත්මක කරන පැන්ඩෝරා පත්‍රිකාවල සඳහන් වෙලා තිබෙන මේ රටේ ඩොලර් මංකොල්ල කාපු ඒවා ඒ තියෙන රටවල් වලින් මේ රටට ගෙනෙන්නට ඕන. අපි ඒක සඳහා නීති සම්පාදනය කරමු. අයථා ලෙස උපයාගත් ඩොලර් හොරකම් ටික අපේ රටට ගෙන්න ගත්තොත් කිසිම ඩොලර් හිඟයක් ඇති වෙන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ගහන අයට කියන අපි ගහන්න ඕන කියලා. ඔව් ගහන්න ගහන්න කියලා. හෙල්මට් දාගත්ත කෙනා පිටිපස්සෙන් නැග්ගගෙනත් යනවා. ඊළඟ ජනාධිපතිතුමා ඔබතුමායි නායකයා කියලානේ. එහෙමනේ කියන්නේ. එහෙනම් ඇයි ප්‍රචණ්ඩත්වයට යන්නේ? 88 89 කොල්ල කෙල්ල 60,000කට ගේ වැරුණේ. උන්නාසගේ නායකයෝ ගත්ත වැරදි ප්‍රතිපත්ති ඉඳ කියලා. අපි තෝ උන්නාසට මතක් කරනවා. මමයි පක්ෂ නායකතුමයි කිව්වා ජනාධිපතිතුමා තාස් වෙන්න පුළුවන් අසුරාම පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිතුමාගේ ඉතිරි කාලයට ජනාධිපතිරේ පත් කර ගන්න පුළුවන් බව ඔබතුමාට කිව්වා ඉතින් ඔබතුමා වාර්තා කළා නේද ඒක ඒකනේ ඔබතුමා අද විවාද කරා ජනාධිපතිතුමා කිසිසේත්ම ඉල්ලස් වෙන්නේ නැහැ අපි මෙකට මූණ දෙනවා අපි මූණ දෙනවා මෙතන ජොන්සන් ප්‍රවන්දු මහලකොට කෑ ගහලා කිව්වට ගෝඨාභය යන්නේ නැහැ කියලා ගෝඨාභයට යන්න වෙලා තියෙනවද පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් වාද විවාද හමුවේ පාර්ලිමේන්තු සැසිවාරය විනාඩි 10කට කල් තැබුණා. විනාඩි 10කින් පමණ පසු පාර්ලිමේන්තුව යළි රැස් වුණා. හෙල්මට් එකක් දාගෙන ආව තමයි. හෙල්මට් එක දාගෙන ආවේ අපේ පක්ෂ සමාජිකයෙක් අනුරුද්ධානායක මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට වහන් නැග්ගා. හෙල්මට් දාන ඩබල් කැප් බට නගිනවත් බොරුවක් කියන්න දැනගා. එදා මරහගෙන මැරෙන බෝම්බ කොටි ත්‍රස්තවාදිනියව අරගෙන ජනාධිපතිවම පෙරව මරන්න ගිය කවුද? එහෙම කරපොය දැන් කතා කරන ප්‍රචණ්ඩත්වයෙන් තොර රටක් ගැන ඒ ඉතිහාසය කතා කරනවා නම් අපිත් කතා කරන්න ජොනි අමතු මේ හෙල්මට් එක දාගෙන ගියා කියලා කියනෝනේ මෙයාගේ ආරක්ෂාවට හරි අලුත් ක්‍රමයක් හෙල්මට් දාගෙන ඩබල් කැප් එක යන්නේ කොහොමද දන්නේ මෙහෙම කරගෙන මාරව බඩු ටික මේදී පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් විරෝධතා පුවරුද රැගෙන විරෝධතාවේ නිරත වුණා ගෙවුන් ශේෂයේ පිළිබඳ අර්බුදයක් පිළිබඳව
දශක ගණනාවක් තිස්සේ විරෝධතාවයේ නිරත මන්ත්‍රීවරුන් එම අවස්ථාවේදී පාර්ලිමේන්තු විවාදයට එක් වූ හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිරත වූ අතර එෙහිදී කතානායකවරයා යලිත් බරක් පාර්ලිමේන්තුව කල්තැබීමට පියවර ගත්තා. ඉන්පසුව පාර්ලිමේන්තුව යලිත් රැස්ුණා. ආරක්ෂක ලේකම් මණ්ඩලයට තමන් කටයුතු කරපු වියරු මනස පිළිබඳ අපට අත්දැකීමක් තිබෙනවා. ඒ නිසා වූ වියරු මනස සහිත මිනිහෙක් අන්න ඒ නිසා කරු කතානායකතුනේ ස්වේච්ඡාවෙන් අපි ආරක්ෂාව තහවුරු කරගෙන තිබෙනවා. මිනිහ මරු වලට වග කියන ඕන මිනිහෙක් මහ පුටුවේ තියාගෙන අපි නිදැල්ලේ පාරේ නේ මේගොල්ලෝ හිතනවා ඇති වාහන යනකොට ගලක් ගහලා වාහන යනකොට පිටරක් ගහලා අපේ ජීවිත බිලි ගන්න ලාභයට බිලි දෙන්නේ නැහැ දැන් හමුදාව දාලා වගා කරන කිපු ගෝඨාභයට හමුදාව දාගෙන බැරක්කයක් ඇතුළ ජීවත් වෙන්න වෙලා තියෙනවා මේ රටේ ආර්ථික වැට්ටුමනම් ජනතාවට කණ්ඩ නැත්තම් ලයිට් එක නැත්තම් ජනතාව පාරට බහින්න නැද්ද ජනතාව පාරට බහිනවා හිස් ඔලුගඩි තුනෙන් දෙක තමයි බලය කියලා හිතුවා බලය කියන්නේ මේ රටේ ජනතාව අන්නේ ජනතාවගේ බලය තමයි දෙලියට අවිල්ල තිබෙන්නේ මෙයා මට පිස්ස කියනවා මෙයා කෝටි දෙකක් ජනතාව ජනාධිපතිරි පිස්ස කියනවා සියතට බෝම්බ ගහනකොට ඊට ආරක්ෂකල එකම්මරේ අදා जनता අපි නොකරනවද ඒක තාක්ෂණික අර්බුදයක් දේශපාලන අර්බුදයක් නෙමෙයි ආණ්ඩුවටත් රට කරන්න බැරි නම් විපක්ෂයටත් රට කරන්න බැරි නම් හෝ ඕනකමක් නැතිනම් මේ පාර්ලිමේන්තුව මොකටද නීතිපති දෙපාර්තමේන්තුව දේශපාලනීකරණය කළා ඉවරයි නීතිඥ ප්‍රජාව විදියට තීරණයක් අරගෙන තියෙනවා මේ නීතිපතිවරයා මේ ක්‍රියාදාමයේ ඉදිරියටගෙන ගියොත් අපි පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ගෙනල්ලා මේ නීතිපතිවරයා තනතුරෙන් ඉවත් කරන්න කටයුතු කරනවායි කියලා අද මේ රටේ ජනතාව පාරට දාලා දෙන ආණ්ඩුව ජනතාව බාහිරට ගෙනාව නම් ජනතාව රුදුවක් දෙපෙන්න ලෑස් වෙන්න එපා අපි දැක්ක එතුමා යුද හමුදාවෙ ඉන්න කාලේ එතුමාට මානසික ආබාධයක් තියෙනවා කියලා එතුමා යුද හමුදාවෙන් අස්සලා රට ගියා जनाधिपति මේ තමයි පිස්සුම පීගුදු වෙච්ච තැන. මිනිසුන් නම් අපිව පත් කරේ මිනිසු යන්න කියනවනම් යන්න ඕනේ. අප නිරන්තරයෙන් මේ රට හරි පාරට වහා ගත යුතුයි කියලා විශ්වාස කරන මාධ්‍ය ආයතනයක්. කැලෑ නීතියට විරුද්ධ මාධ්‍ය ආයතනයක්. ජනතාවගේ දුක වේදනාවට විසඳුම් දීම සඳහා පාලකීන් පෙළඹවීමේ වගකීමත් අප අමතක කරන්නේ නැහැ. අප මේ පවතින ජනතා අර්ගලයේ පිළිබඳව ජනතාවගේ පැත්තේ සිට රට කරවන ඇත්තන්ට කියන මේ කතාවට ඇහුම්කන් දෙන්න. 1910 වසරදී තමයි අපේ රටේ සර්වජන ඡන්ද බලය පිළිබඳව කතිකාව ආරම්භ වන්නේ. එදා ආණ්ඩුකාරවරයෙකු වූ ශ්‍රීමත් හෙන්රි මැක්ලම් මෙන්න මෙහෙම කිව්වා. ඔහු පවසනවා ශ්‍රී ලංකාවට මේ වෙලාවේ සර්වජන ඡන්ද බලය දුන්නොත් ස්ථිර වශයෙන්ම ශ්‍රී ලංකාවේ පාලනය පෞල් කිහිපයක් අතට පත් වෙනවා කියලා. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා කියලා 1910 දී විතර තමයි ශ්‍රීමත් හෙන්රි මැක්ලම් පැවසුවේ. ඇතරම අපට 1948 නිදහස ලැබුණට පසුව සිද්ධ වුණේ ඒකම නේද? අපේ රට පෞල් කීපයක් පාලනය කරලා තිබෙනවා. බණ්ඩාරනායක පවුල. ජේ.ආර්. ජයවර්ධනගේ බෑන කියලා ගත්තාම රනිල් වික්‍රමසිංහත් යම්කිසි පෞලකට අයත් වෙනවා. එතනත් පෞලක ස්වභාවය දක්නට පිළිවන්. ඊළඟට රණසිංහ ප්‍රේමදාස. අද සජිත් ප්‍රේමදාස. ඊළඟට රාජපක්ෂ පවුල. මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, නාබල් රාජපක්ෂ ආදී වශයෙන් රාජපක්ෂ පවුල. මේ තමයි එදා ශ්‍රීමත් හෙන්රි මැක්ලම් දුටු පවුල් පාලනය. පවුල් වලට බලය ගියා කියලා මේ රටට අත්තු සුගතිය කුමක්ද කියලා ප්‍රශ්න කළ යුතුයි. තට්ටුමාරු ක්‍රමයට පක්ෂ දෙකකට හෝ තුනකට එමත් නැත්නම් ප්‍රධාන පක්ෂ දෙකක් එක්ක හදාගත් හවුල් පක්ෂවලට තට්ටුමාරු ක්‍රමයට බලය දුන්නා. මොකද්ද වුනේ ඇත්තටම? අදත් අපේ රට දුප්පත්. දුප්පත්කම නැති කරනවා වෙනුවට මේ හැම පවුලක්ම මේ හැම පක්ෂයක්ම තට්ටුමාරු ක්‍රමයට යටතේ මොකක්ද කළේ? දුප්පත්කම නඩත්තු කළා.
හරි වචනේ දුප්පත්කම නඩත්තු කිරීම ජන සවියේ සමෘද්ධිය රුපියල් 5000 මේ හැම දෙයක්ම දුප්පත්කම නඩත්තු කළා මිස දුප්පත්කම නැති කරන ව්‍යාපෘති වුණේ නැහැ හාල් නොමිලේ දුන්න තැන ඉඳලා ඇට අටක් දෙන්න කරපු යෝජනාව ඉඳලා ඒ සියල්ලෙම සිද්ධ වුණේ දුප්පත්කම නඩත්තු කිරීම පමණයි මේ දුප්පත්කම නඩත්තු කිරීමට අමතරව අපේ රට මේසා විශාල අගාධයකට ඇද වැටුනේ දූෂණේ සහ නාස්තිය ඉහවාගිය නිසා උදාහරණ අරන් බලමු නෙළුම් කුළුණ නෙළුම් පොකුණ වගේ ස්ථාන හදන්න වේදම් කරපු අපි අරගත්ත ණය තව අවුරුදු 15ක් 20ක් විතර ගෙවන්න ඕනේ රටට ලැබුණු ක්ෂණික ලාභයක් නැහැ නමුත් අධිවේගී මාර්ග පද්ධතිය අගය කළ යුතුයි ඒකයි ණයට ගන්න සල්ලි වලින් ප්‍රතිලාභ ලැබෙන දේවල් කළ යුතුව තිබෙන්නේ ඇත්තටම අපේ රටේ මේ විදිහට දූෂණය සහ නාස්තිය වැඩි වෙන එක හේතුවක් තමයි රටේ මූල්‍ය බලය තියෙන තැන නෙවෙයි මූල්‍ය තීන්දුව ගන්නෙ රටේ මූල්‍ය බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට නමුත් කැබිනට්ටු අනුමත කළා කියලා පාර්ලිමේන්තුවට දාලා අත යට ගේම් ගහපු ව්‍යාපෘති මොන තරම් තියෙනවද ඊළඟ කාරණය එංගලන්තේ ඇමරිකාව වගේ දියුණු රටවලත් නැති මැති ඇමති වරප්‍රසාද ඇත්තටම දැන් මේ නාස්තිය සහ දූෂණේ නතර කරන්න ඕනේ. තවත් මේ රටට මේ නඩත්තුව දරන්න බෑ. ඊළඟට මේ 225ටම නටන්න ඕනේ විදිය වෙනස් කරන්න ඕනේ. ඒ සඳහා අදාළ අමාත්‍යංශයට ඇමති හිටියට කමක් නෑ. නමුත් අවසන් නිවැරදි තීන්දු ගත යුත්තේ ජාතික ප්‍රතිපත්තිමය ක්‍රමයක් මතයි. ඒ තීන්දු හදන්න ඕනේ විශේෂඥයින්. ඒ පිළිබඳ විශේෂඥ දැනුම ඇති පුද්ගලයින්. හොඳම උදාහරණ අරන් බලන්න ආසන්නම හේතු අරන් බලන්න කෘෂි කර්මාන්තයට වෙච්චදී අද කතානායකතුමාම කියනවා ආහාර අර්බුදයක් ඇති වෙන්න පුළුවන් කියලා මේ රටේ සහල් හෝ එළවලු හිඟයක් ඇති වෙන්න පුළුවන් කමක් නැහැ මොකද නියඟයක් ඇති වුනෙත් නැහැ ගම් වතුර ගැලුවෙත් නැහැ වැරදුනේ කොහෙද ජාතික ප්‍රතිපත්තියක් තිබුණ නැහැ විශේෂඥ දැනුම ගත්තේ නැහැ ජනාධිපතිතුමා කිව්වා ඇමති හා කිව්වා බලධාරීන් දුවන්න ගත්තා අදාස් වෙන්න අඩු වෙලා කෘෂි රසායනික පොහොර සහ පාලි බෝධක නාශක තහනම නිසා රට කබලෙන් ලිපට වැටුණා දැන් රසායනික පොහොර තහනමත් රිවර්ස් රිවර්ස් කරන්න පෙර ගැසට් ගහන්න ඉස්සෙල්ලපාය කල්පනා කළ යුතුව තිබුණේ ජාතික ප්‍රතිපත්තියක් තිබුණා නම් මේ කල යන්නේ නැහැ ඩොලර් අර්බුදය රුපියල් අච්චු ගැහිමත් එහෙමම තමයි ඒකයි අප යෝජනා කරන්නේ දැන්වත් කරුණා කරලා නිවැරදි විශේෂඥ දැනුම ගන්න කියලා IMF යන්න වුණත් ලෝකයේ අපේ බුද්ධිමතුන්ගෙන් හරි දැනුම මග පෙන්වීම අරගෙන යන්න කියලා එහෙමත් නැත්නම් ඉතින් IMF ගහන පදයටත් යස් කියලා නටන්න සිද්ධ වෙන එක විතරයි වෙන්නේ කියලා නැවත මතක් කළ යුතුව තිබෙනවා ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නොලැබීම හේතුවෙන් ඔවුන් වේවන විට දැඩි පීඩාවට පත්ව ඇති බව ජිනීවා මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය ප්‍රකාශයක් නිකුත් කරමින් පවසනවා Public frustration had been rising in recent years. ශ්‍රී ලංකාව පුරාම මහජනතාව සාමකාමීව උද්ඝෝෂණ සිදු කරනවා. පසුගිය සති දෙකක වගේ කාලය තුල ඉඳන් ලංකාවේ ගෑස් අත්‍යවශ්‍ය ආහාර වගේම විදුලිය පිළිබඳවත් ගැටලුවක් තියෙනවා. ජීවන වියදම සහ මූලික ද්‍රව්‍ය ලබා ගැනීමට නොහැකි වීම නිසා ජනතාව පීඩණයට ලක් වුණා. ලංකාවේ උද්ඝෝෂකින් ටෙරිහිව නීති පැනවුවා. සාමකාමී ජනතාව අධෛර්යයට පත් කළා. මේ හරහා ජනතාවගේ උනන්දුව අඩු කරන්න උත්සාහ කළා. අපේ ශ්‍රී ලංකාව කවේ බලධාරින්ට මතක් කරනවා සාමකාමී උද්ඝෝෂකින් ටෙරිහිව නීති සීමා කරන්න ඔවුන්ට නැවත ආරම්භ කරන්න ඉඩ දෙන්න ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා දුප්පත් ජනතාවට සහ ආර්ථිකයට පීඩාකාරී වන අර්බුදයන්ට පියවරක් ලැබෙයි කියලා හදිසි අවස්ථා සම්බන්ධ නීති ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට අනුකූල විය යුතුයි ඒ අවස්ථාවලට උචිතව හැසිරිය යුතුයි සාමකාමී විරෝධතා මැඩ පැවැත්වීමට භාවිත නොකළ යුතුයි කියලා අපි ශ්‍රී ලංකා රජයට මතක් කරනවා ඊයේ සමාජ මාධ්‍ය සේම විද්‍යුත් මාධ්‍යත් කැළඹ වූ ප්‍රවෘත්තියක් බවට පත් වුනේ කන්ටේනරයක් සහ දැඩි රැකවල් යෙදීමයි JCT පර්යන්තයේදී නැවගත කිරීමට සූදානම් කර තිබූ මෙම කන්ටේනරය අදත් ප්‍රශ්නාර්ථ රැසක් ඉතිරි කර තිබෙනවා විශේෂකාරී බලකායේ ආරක්ෂාව යටතේ නැවගත කරන්න රැගෙන යන කන්ටේනරයක් පිළිබඳ වීඩියෝ අපටද ලැබුණා. අපගේ සවස 6 ඊයේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් අප ප්‍රශ්න කළේ මේසා විශාල ආරක්ෂාවක් මැද යවන කන්ටේනර්වල අඩංගු මොනවද කියලයි.
ඒ කන්ටේනර් කාගේද කියලයි. ශ්‍රී ලංකා වරාය අධිකාරිය නිල නිවේදනයක් නිකුත් කරලා ප්‍රකාශ කළේ මේ බහලුම් වල ඇත්තේ විනාශ කිරීම සඳහා වන විකිරණශීලී ද්‍රව්‍ය බවයි. පරමාණුක බලශක්ති නියාමන සභාවේ අනුමැතිය පරිදි යවන බවයි. මේ බලන්න. මේ දැන් මේ වෙලාවේ මේ රාජපක්ෂයා කන්ටේනරයක් පටවනවලු නැවකට එතන එන ගේම් ගේස් එකලු ආබරගේ. හරි. දැන් එතන සිද්ධ වෙන්නේ ගරු කතානායක තුමනි කොළඹ වරාය ජයලු ජයබහලු පර්යන්තයේ සිදු වූ බහලු මේවුමක සම්බන්ධයෙන් සාවැද්‍ය තොරතුරු ඇතුළත් වීඩියෝයක් මෙමෙට යනවා. ශ්‍රී ලංකා පරමාණුක බල නියාමන කොමිසම අනුමැතිය පරිදි මේ සිදු කරන විනාශ කිරීම සඳහා ඉවත් කරන විකිරණශීලී ද්‍රව්‍ය නැවත අපරායන කිරීම මේ BY zone එකේ තියෙන එකට ගෙනාපු ඉතාමත්ම ජනතාවට සුබ නොවන වාදී ඒවා මේ ලංකාවේ නෙවෙයිවා අපනායනය කරලා කරන්න ඕනේ. ඒකට සාමාන්‍යයෙන් හැමදාම ආරක්ෂාවක් දෙනවා STF එක දාලා. මෙන්න මේවා තමයි රට ගිනි තියන්නේ. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය ඉවත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ අතර අදත් රට පුරා ජනතාව වීදි බැස විරෝධතාවල නිරත වුණා. පාර්ලිමේන්තුවේ බැති ඇමතිවරුන්ට ශ්‍රවණාධාර ලබා දිය යුතු බව කලාකරුවන් පවසනවා. අපේ රට ලේවිලක් කරන්නේ නැතිව වහම ජනතා හඬට ඇහුම්කන් දෙන්නේයි රට වෙනුවෙන් කලාකරුවන්ගේ සංවිධානය අද රජයෙන් ඉල්ලා සිටියා. අද රටේ ඇතිවලා තියෙන තත්ත්වයට පවතින රජය තමයි බග කියන්න ඕනේ. ඉතාම පොහොසත් පවුල් ගණනාවක් මේ ක්‍රමයටදී බිහි වෙලා තියෙනවා. තමුන්ට තියෙන වාහන ගණන එකපාරට කියන්නේ කියලා කිව්වොත් ඒක එකපාරට ගණන් කරලා කියන්න බෑ. රජයේ දේපළ මහජන මුදල් හොරකම් කරන්නේ නැති පාලනයක් ගොඩනගන්න අලුත් සිස්ටම් එකකට මේක ගෙනල්ලා සුන්දර රටක් කරමු. අපිට නැති වුණත් මෙතනින් එහාට ඉන්න මේ පොඩි දරුවන්ට පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දෙනා ඒගොල්ලන්ට මේ ශ්‍රවණාධාර උපකරණ ටිකක්වත් දෙන්න වෙයිද කියලා තමයි මට මුලින්ම අහන්න වෙන්නේ. මොකද මේ මහජනතාව කියන කිසි දෙයක් ඒගොල්ලන්ට ඇහෙන්නේ නැහැ. මේ වගේ රජයක් අපිට මේ රටට අවශ්‍ය නැහැ. මමත් ඇවිල්ලා 69 ලක්ෂයක්කින් කෙනෙක් තමයි. විශේෂයෙන්ම මේ තරුණ දරු පරම්පරාව වෙනුවෙන් අපි කැප කැප වෙන්න ඕන. මොකද මේ දුර්දාන්ත පාලනය දැන් අපි එකට තිත තියන්න ඕන. කරපු දූෂණ වංචා හොරකම් කරපු සියලු දේවල් මේ වෙලාවේ එළියට එන කාලය තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. අපි මොන වැරද්දක් කරාටද අපි එහෙම දුක් විඳින්නේ? ඔබතුමන්ලගේ අනාගතය, ඔබතුමන්ලගේ දරු මුරුමුරන්ගේ අනාගතය ඔබතුමන්ලා හදලා ඉවරයි. ඒ අනාගතය අපිට නැහැ. මම ඉල්ලා සිටිනවා අපේ සියලුම තරුණ පරපුරකින්, ඒ වගේම අපේ සියලුම දෙනාගෙන් මේ මොරාල් එක කඩා ගන්න එපා. මේ වන විට රටේ සෞඛ්‍ය පද්ධතිය 60%කට වඩා වැඩියෙන් කඩා වැටී ඇති බව සෞඛ්‍ය වෘත්තිකයින් පවසනවා. ඒ ඖෂධ සෞඛ්‍ය උපකරණ සහ රසායනාගාර වලට ද්‍රව්‍ය හිඟකම නිසායි. සමහර සාමාන්‍ය සත්කම් පවා ඇනහිට ඇති තත්ත්වයක් වාර්තා වෙනවා. දැන් රට පුරා වෛද්‍යවරුන් පාරට එන්න පටන් අරන්. ලබන අඟහරුවාදා රාජ්‍ය අර්ථ රාජ්‍ය සහ පෞද්ගලික අංශ වැට වර්ජනයකට සූදානම් වෙනවා. දිවයිනේ ප්‍රදේශ ගණනාවක රෝහල් සෞඛ්‍ය පද්ධතිය අඩාල වෙමින් තිබෙනවා. මේ පවතින තත්ත්වයට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද විරෝධතාවයක් පැවැත්තුවා. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉදිරිපිටදී රජයේ වැරදි මූල්‍ය කළමනාකරණය නිසා අද වෙන විට අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු උපකරණවල හිඟය ඇති වූ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දුන්නේ. ඉන්න දේශපාලඥයෝ පක්ෂ විපක්ෂ බෙදකින්තරව හැම උත්සාහ කරන්නේ කොයි ඇමරිකාවේ බෙද ගන්න නැත්නම් වෙන රටක
ත්‍රිකුණාමලයේ මහරෝහලේ වෛද්‍ය වරුන්ද අද රෝහල ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා. තම රෝහල දැඩි ඖෂධ හිඟයකට මුහුණ දී ඇති බවයි ත්‍රිකුණාමල මහරෝහලේ වෛද්‍යවරුන් පවසන්නේ. දෙහිඅත්ත කණ්ඩියේ මූලික රෝහලේ වෛද්‍යවරුන්ද අද උද්ඝෝෂණයක නිරත වුණා. දැන් අන්තිමට වෛද්‍යවරුන්ට රෝගීන්ට කියන්න සිදු ඇත්තේ ලෙඩ හදාගන්න එපා කියලයි. රෝහලට આવට බෙහෙත් නැති බවයි මේ වෛද්‍යවරුන් පවසන්නේ. රෝහල 75% රෝගී සත්කාර සේවාවන් නතර කරන සිදුලා කියන සම්පත්තල හිගයක් ඉඳලා අතන අපි ජනතාවට මේ වෙලාවේ දෙන පණිවිඩය තමයි මේ ලාගුරුවන් තරම් Tamanට රෝගලින් වැළකී සිටින්න කියන පණිවිඩය තමයි දෙන්න කිව්වොත් රෝහලට આવට අපිට කරන්න දෙයක් නැහැ. ගාල්ල කරාපිටිය රෝහලේ ඖෂධ හිඟයට පිළියම් ඉල්ලා එහි වෛද්‍යවරුනුත් අද උද්ඝෝෂණයක නිරත වුණා. ගම්පල වෛද්‍යවරුනුත් අද මහපාරට ආවා. තඹුත් ඒගමත් අද විරෝධතාවයක් පැවැත්ුණා. විශේෂයෙන්ම රාජ්‍යංශයත් පෞද්ගලිකාංශයත් අර්ධ රාජ්‍යංශයත් මේ මාසේ සිකුරාදා 8 වෙනිදා සංකේත වර්ධන ක්‍රියාමාර්ගයක් ඉදත් කරන්නට තීරණය කළා තියෙනවා. ඒ මහජන අරගලයට වෘත්ති සමිති විදිහට දෙන සහයෝගයක් විදිහට මේක මහජනතාවගේ ඉල්ලීමක්. අපි මේ සහයෝගය දෙන්නේ මහජනතාවගේ ඉල්ලීමට. රෝහල් පද්ධතිය උග්‍ර ලෙස කඩාවැටෙන්න ආසන්නයි. සියලුම ඖෂධ උග්‍ර හිඟයකට මූර පාලා තියෙනවා. සියලුම සත්කම් තව දවස් 2-3කින් නවත්තන්න සිද්ධ වෙනවා. ජනතා මර්ධනීය නතර කර සියලු වාත්‍ය නිදහස ලබා දිය යුතු බව ජ්‍යෙෂ්ඨතම සමාජ ක්‍රියාකාරිකයෙකු වන සර්වෝදය නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතා පවසනවා. ඒ විශේෂ නිවේදනයක් නිකුත් කරමි. ජනතා මර්ධනය නතර කොට සියලු මාධ්‍ය නිදහස ලබා දිය යුතු බව සර්වෝදය නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතා පවසනවා. දැනට පවතින දේශපාලන අර්බුදකාරී තත්ත්වය සමනය කර ගැනීමට ඒ මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් යෝජනා කිහිපයක්ද ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව කිසිම දේශපාලන පක්ෂයක් නියෝජනය නොකරන ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුතුමා ප්‍රධාන දේශපාලනයට අයත් නොවූ උසස් බුද්ධිමත් පුරවැසියන් දස දෙනෙක් තමා යටතට ගෙන රටේ පාලනය තාවකාලිකව ඔවුන්ට බාර දිය යුතු බව ආචාර්ය ආරියරත්න මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන්. එමෙන්ම එම තාවකාලික රජය යටතේ වහාම ජනතාවගේ ජීවන බර අඩු කිරීමට පියවර ගැනීම විදුලි ගෑස් ඉන්ධන ජලය සහ ආහාර පාන ආදී මෙන්ම වෙනත් අවශ්‍යතා සැපයීම ඔවුන්ට බාර කළ යුතු බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. ඒ සමගම පක්ෂ දේශපාලන ක්‍රමය සම්පූර්ණයෙන් ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමට පියවර ගැනීමට කටයුතු කළ යුතු බවත් ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතා පවසනවා. අවසාන වශයෙන් ජනාධිපති දුහරය අහෝසි කිරීමටත් රජයේ සියලුම බලතල සඳහා අලුතින් පත්වන පාර්ලිමේන්තුවෙන් තෝරන ලබන විධායකයෙකුට සහ ස්වාධීන අධිකරණයට පැවරීමටත් පියවර ගත යුතු බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. ඊට අමතරව තවත් කරුණු රැසක් එම නිවේදනයේ අඩංගු වනවා. රාත්‍රී පුවත් විකාශය අවසන්. යලිත් හමුවෙමු කෙට උදැසන 6ට. ඔබට නිරෝගී බව සහ ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.